සමස්ත කතාව ඇහුවහම අපි විශ්වාස කරනවා ඒක ධනාත්මක හරාත්මක කතාවක්. නමුත් අපි හැමෝම දන්න දේශපාලනේ කතා කිරීම සහ ක්‍රියාව බොහෝ දුරට බොහෝ අවස්ථාවන් වලදී ඒව අතර ලොකු පරතරයක් තියෙනවා. ඉතින් කතාව ක්‍රියාවට නම් you have to walk the talk. ඉතින් මම විශේෂයෙන්ම සමස්තයක් හැටියට ඒ කතාවේ අඩංගු වුණු කරුණු කාරණා බොහොමයක් පිළිබඳව ධනාත්මකව හිතනවා. වඩාත්ම ප්‍රශස්තව මම හිතනවා මේ කියපු දේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මෙහි දකින සාධනීයම පැත්ත මම දකින්නේ සර්ව පාක්ෂික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මෙහි ප්‍රතිපාදන සඳහන් වෙලා තිබෙනවා. එක පැත්තකින් පක්ෂ නායකින්ගෙන් සමන්විය යුතු සභාව කරහා කටයුතු කිරීම, අනෙක් කාරණාව පොදු ජනතාවගේ ප්‍රජාවගේ සහභාගිත්ව රාජ්‍ය පාලනය උදෙසා මහජන සභාවක් නිර්මාණය වීම, ඒ වගේම අධීක්ෂණ කමිටු. හැබැයි මම කැමති පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය පාර්ලිමේන්තු බලතල ශක්තිමත් වෙන කමිටු ක්‍රමයක් හරහා මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම. මේ නිසා ඉදිරි සර්වපාක්ෂික වැඩපිළිවෙලක ප්‍රධාන රාමුවේ කොටස් තුන සඳහන් වෙලා තිබෙනවා. ඉතින් කවුරු හරි හිටියානම් ඇමති කටු සූප්පු කරලා අවස්ථාවාදී ඔය සර්වපාක්ෂික පාලනයකට ප්‍රවේශ වන්න, ඒක සර්වපාක්ෂික පාලනයක් නෙවෙයි, ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් හැටියට අපි දකින්නේ. එය අඩංගු නොවීම ගැන මේ කතාවේ මම බෙහෙවින් සතුටු වෙනවා. එතනින් මම හිතනවා මේක ගැන ධනාත්මකව හිතා. විශේෂයෙන්ම දශක ගණනාවක් වර්තමාන ජනාධිපතිවරයාට අත්දැකීම් තිබෙනවා. මන්ත්‍රී දඩයම මන්ත්‍රී වරදාන වරප්‍රසාද ඇමති තනතුරු වලට හැරවීම තුළ රටට කිසිම සුගතියක්වත් පත් වෙලා නැහැ. එතන සිදුවෙලා තිබෙන්නේ මහ ජනතාවගේ කරපිට තව තවත් බරපැටවීම. ඒක මේ කතාවේ නෑ. මන්ත්‍රී දඩයම් සහ කැබිනට් කටුසූප්පු කරන දේශපාලනය. මම හිතන ඒක තමයි, ඒ නොමැතිකම තමයි වඩාත්ම ප්‍රශස්තම ගුණාංගය. මේක තුල තිබෙනවා ජාතික සභාව, එහෙමත් නැත්නම් ජනතාවත් එක්ක එකට එකතු වෙලා ඇති කරන සභාව, මහජන සභාව ශක්තිමත් කිරීම, පක්ෂ නායකින්ගේ සභාවක් ස්ථාපනය කිරීම, මම කියනවා ආංශික අධීක්ෂණ කමිටු වලට යම්කිසි තවදුරටත් බලගැන්වීමක් සිදු කරලා මේ ගමන ඉදිරියට යනවා නම් ඒක වඩාත් ප්‍රශස්ත වෙනවා. මොකද මම හිතන්නේ එතුමා කිව්වා මේ දිවුරුම් දෙන්නත් ඕන පාර්ලිමේන්තුවේ කියලා. ඒ අදහසෙන්ම අපිට සනිටුහන්නේ පාර්ලිමේන්තු බලය ශක්තිමත් කිරීමයි. මේ පාර්ලිමේන්තුවේ කමිටු හරහා මේ රට ගොඩනගන, රට ගොඩදමන ජාතික වැඩසටහනට ප්‍රවේශ වෙන්න අපි සූදානම්. ඇමති කටු පට්ටම් සූප්පු කරන දේශපාලනයට අපි සූදානම් නැහැ. සූදානම් කියන ඔබතුමා සහය දක්වනවද කොහොමද? මොකද්ද සූදානම් කියන්නේ? එකකින් අදහස් වෙන්නේ සහය දක්වනවද කොහොමද? ඔබතුමාත් දැනගන්න ඕනේ ප්‍රතිපත්ති, මේකේ අඩංගු ප්‍රතිපත්ති පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒනර මම කිව්වනේ මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නම් වන්න ඕනේ කියලා. එහෙම නැත්නම් you have to walk the talk කියලා. දැන් මේක ක්‍රියාත්මක කෙරෙනකොට අපි සූදානම් අපේ සාධනීය සහයෝගය අර සභාවන් හරහා, පක්ෂ නායකින්ගේ සභාව, ඒ වගේම තවදුරටත් බලගැන්වුණු කමිටු සහ මහජන සභාව හරහා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඇමති කටු සූප්පු කරන්න සූදානම්. සර්ව පාක්ෂික වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයාගේම කතාව බලන්න. ජනාධිපතිවරයාගේ සර්වපාක්ෂික වැඩසටහන සඳහා මේ කතාවේ අඩංගු වෙලා තිබෙන ප්‍රතිපාදන එක්ක අපි එකමයි. මේක ඔබතුමන්ලට ඕන මේ සර්වපාක්ෂික කටු සූප්පු කරන ආණ්ඩු හදන්න බැහැ. සමාවෙන්න ඇමති කටු සූප්පු කරන